සමාජ මාධ්‍යවලින් ක්‍රීඩකයන්ට දිගින් දිගටම විවේචන එල්ලවීම අනවශ්‍ය දුරකට ඇවිත් වගේ තමයි දැන් කාලකින්දම් පේන්න තියෙන්නේ. මේ විදිහට මෑත කාලේ සමාජ මාධ්‍යවලත් සමහරක් මාධ්‍යවලත් රසවත් ගොදුරක් වෙලා තියෙන ක්‍රීඩකෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නේ. ඇත්තටම කුසල් කියන්නේ තාමත් ස්ථාවර දක්ෂතා පෙන්වන ප්‍රතිකරුවෙක් නොවේ කියන එක ගැන කිසිම විවාදයක් නැහැ. දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක එක්දින තරගාවලිය වගේම ස්කොට්ලන්තයේ එක්දින තරගාවලියේ සාර්ථක වෙන කුසල් ලෝක කුසලන් තරගාවලියේ පළවෙනි තරග දෙක අසාර්ථක වෙනවා. ඔය විදිහට අසාර්ථක වෙන එකම ක්‍රීඩකයක් කුසල් නොවුනත් කුසල් මාධ්‍යවලින් එල්ල කරන විවේචන වලට කටින් උත්තර දෙන්න සූදානම් ක්‍රීඩකෙක් නිසා කුසලට විවේචන එල්ල වෙනවා වැඩි වගේ තමයි පේන්නේ. වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න දක්ෂම පඳුර රකින්නෙක් විදිහට පසුගිය කාලේ වැඩ පෙන්නපු මේ ක්‍රීඩකයාට එක උඩපන්දුවක් ගිලියාම මාධ්‍යවල කතාබහට ලක් වෙන සිද්ධියක් වෙන එකත් හරි පුදුමයක්. දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලිය අවසානයේ කුසල් කිව්වේ ක්‍රිකට් දන්න අය Tamanට මඩ ගහන්නේ නැහැ කියලා. හැබැයි එහෙම කුසල් කිව්වට කුසල්ට මඩ ගහන අය ක්‍රිකට් දන්නේ නැහැ කියලා පිළිගන්න තියෙන අකමැත්ත නිසාම කුසල්ට වරදිනකම් බලාගෙන ඉන්නවා වගේ තමයි පසුගිය කාලේ දකින්න ලැබුණේ. ඇත්තටම නරක කාලයක් තිබුණු ක්‍රීඩකයෝ පස්සේ සාර්ථක වෙලාම නැද්ද? ඇත්තටම නරක කාලයක් තිබුණු ක්‍රීඩකයෝ පස්සේ සාර්ථකම වෙලා නැද්ද කියන එකට හොඳම උදාහරණයක් තමයි මහල ජයවර්ධන කියන්නේ. මහල එක්දින තරගවල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අවස්ථා ගාන 448ක්. මහලගේ එක්දින සාමාන්‍ය කියවෙන්නේ 33ක් විදිහට. හැබැයි මහල කියන ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කරපු සේවය ඔහුගේ සාමාන්‍යයෙන්වත් ලකුණු නොලබා දැවි යන අවස්ථා ගන්නින්වත් මනින්න බෑ. 2003 අවුරුද්දේ තිබුණු ලෝක කුසලානේ කියන්නේ මේ සුපිරි ක්‍රීඩකයාට අවාසනාව ගෙනව තරගාවලියක්. තරගාවලියේ තරඟ 9කදීම මහල ගන්නේ ලකුණු 21යි. ඉනිමක සාමාන්‍ය දැක්වෙන්නේ ලකුණු 3ක් විදිහට. මේ විදිහට අන්ත අසාර්ථක මහල එපා කියලා ඒ කාලේ ක්‍රිකට් දන්න අය අවලාදන ගන්නේ නැතුව හිටපු නිසාම මහල ක්‍රිකට් ගමන එතනින් නතර වෙන්නේ නැහැ. 2003 ඒ විදිහට අසාර්ථක වෙන මහල 2007 ලෝක කුසලානේට යන්නේ කණ්ඩායමේ නායකයා විදිහට. ඒ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙන්නේ මේ සුපිරි ක්‍රීඩකයා මහල. 2007 ලෝක කුසලානේ අවසාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අරගෙන ඉන්න නායකයා විදිහට ඉනිම 11කදී ලකුණු 548ක් ගන්නේ ඉනිමක සාමාන්‍ය 85ක් එක්ක. 2003 අසාර්ථක වෙද්දි කණ්ඩායමෙන් කපලා දැම්ම නම් මහල කියන සුපිරි ක්‍රීඩකයා අපට නැති වෙන්න තිබුණා. හැබැයි ඒ කාලේ හිටපු ක්‍රිකට් දන්න අය එහෙම කළේ නැහැ. ඉතින් එදා මහල සාර්ථක වුණා වගේ අද අසාර්ථක ක්‍රීඩකෙක් හෙට වෙනුවෙන් ලොකු දෙයක් කරයි කියලා ක්‍රිකට් විශේෂඥයන්ට විශ්වාසයක් තියෙනවා නම් තියාගන්න එකේ මොකක්ද තියෙන වරද කියලා තමයි අහන්න තියෙන්නේ. මේ කතාව ගැන ඔයාලට තියෙන අදහසක් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.